අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකිරීමට නිල වශයෙන් තීරණයක් ගෙන නැහැ රාජ්‍ය ඇමති SB කියයි දූෂිතයින්ට පක්ෂ භේදයකින් තොරව දඬුවම් දෙන්නේ නැයි මහජන පක්ෂය ජනපතිගෙන් නිල්ලයි අහස උසට ගිය එළවලු මිල එළවලු කණ්ඩ බෑ දැන් ඉතින් ප්‍රථමයෙන් දේශීය පුවත් එළවලු සහ පළතුරු වල තොග මිල ගණන් සීග්‍රෙන් ඉහළ යාම හේතුවෙන් ගොවින්ට විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බව ව්‍යාපාරිකයින් පවසනවා මේ අතර පවතින එළවලු මිල සම්බන්ධයෙන් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද මෙලෙස අදහස් පළ කළා මේ දිනවල එළවලු සහ පළතුරු වල තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් තොග වෙළඳුන්ගේ මෙන්ම ගොවින්ගේ ආදායම ඉහළ ගොස් තිබෙනවා මේ පිළිබඳව අප තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගොස් සොයා බැලීමක් සිදු කළා ඒ අනුව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවලු සහ පළතුරු වල තොග මිල ගණන් ඉහළ ගොස් ඇති බව දක්නට ලැබුණා මේ අතර කෙසෙල් වල මිලද ඉහළ ගොස් තිබෙනවා මෙම තත්ත්වය මත පසුගිය වර්ෂවලට සාපේක්ෂව එළමෙන වසරේදී ගොවීන් හට විශාල ආදායමක් ලබාගත හැකි බවයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර අසංක බ්ලීම් මහතා පැවසුවේ එළවලු මිලේ සාධනීය වර්ධනයක් තොග මිලේ දක්න ලැබෙනවා ඒ අනුව උඩරට එළවලු මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් දක්න ලැබෙනවා විශේෂයෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 300 320ක් අතර මුදලකට ඒ වගේම ගෝවා 120ක් 130ක් මාළු මිලස් 300ක් 320ක් ලීක්ස් 330ක් යැනි මුදලකට තොග මිල අලවිනවා ඒ වගේම විශේෂයෙන්ම පහත රට එළවලු වල යම් වැඩිවීමක් දක්න ලැබෙන වර්ෂාව සමග ඇති වූ තත්ත්වය නිසා ඒ අනුව කරවිල 200ක් 220ක් වටු 300ක් 320ක් මෑකරල් 160ක් 170ක් මිලකට ආර්ථික මධ්‍යස්ථාන තුල අද දිනේදී අලවී තිබෙනවා මේ අතර තඹුත්තේගම තොග වෙළඳුන් පැවසුවේ තමන්ට මේ වන විට ඉතා හොඳ ආදායමක් ලැබෙන බවයි ජනවාරි සීසන් එකට කටේ මුංගා බලාපොරොත්තු හිටිය මිල පොඩ්ඩක් ඉහළ මිලකින් ලබා ගන්න දැන් වෙනදාට වැඩි පළතුරු වලට හොඳ වෙනදාමත් තියෙනවා පහුණු කාලේ සසඳා බලන විට දැන් පොඩ්ඩක් මිල වැඩි වීමත් එළවලු සහ පළතුරු අතරින් දැන්ට හොඳ මිලක් ගවියට ලැබෙනවා සම්පූර්ණ ගොවි මහත්තයා තමයි ඒක ගොවි මහත්තයාගේ අතර තමයි හොඳ මේ සරුවක් වෙන්නේ 2020 ජනවාරි පළවෙනිදාට උදා වෙන නිසා කෙසෙල් මිල සාමාන්‍ය වැඩි වීමක් තියෙනවා දැනට හොඳ මිලක් ලැබෙනවා මේ දෙගුණයක් විතර මිල වැඩි වීමක් කෙසේ වෙතත් සිල්ලර වෙළඳුන් පවසන්නේ තම ආදායම මේ වන විට අඩු වී ඇති බවයි. වෙනස ඉතින් 250 100යි 250 80යි කියනකොට ඉතින් 250 250 අරන් යනවා ඉතින්. ටික ගල මේ දවස්වල එළවලු කොළඹට එනවා අඩුයි. ඒකින්ද අපිටත් එළවලු ටික විකුණ ගන්න බැරුව අපි මේ ඉන්නේ. ටෝක ගණන් වැඩි ඉඳලා සිල්ලර වෙළඳාම නැහැ. කිලෝ එකක් ගන්න මිනිහා දැන් 250ක් හරි ගන්න නැහැ. ගන්න බෑ 250 රුපියල් 50යි. ඒකෙන්ද බොහොම අමාරු මේ බිස්නස් කරන්න. මේ දවස්වල මිනිස්සු වට ගාලාම කෑවේ දැන් කන්න බෑ වට ගා කිලෝ එක 100යි 80යි සිල්ලර. මිනිස්සු ගාව සල්ලි නැහැ අපේ ගාව සල්ලි නැහැ. වෙළඳාම අඩුයි. මිනිස්සුනවා මේ බඩු විකිණීම තමයි අඩු ගණන් ඉඳ ගන්න බෑනේ 500ක 100 ගණන් 200 ගණන් විශ්ව සඩේ මිනිස්සු කිලෝ එක ගන්න මිනිස්සු 250 ගිනියන්නේ දැන් ඉතින් කිලෝ එක මුදල 250 අඩු ගණන් වෙලා තියෙන්නේ වෙළඳාමත් අඩුයි මිනිස්සු ඉල්ලන්නේම 250ක් ඒ වගේ තමයි ඉල්ලන්නේ ඕන්චියද හෝල්සෙල් 350 400 ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙන මොකද මේ බඩු ගන්න බෑ මොකද කිලෝ එක 400යි 200යි 300යි කන මිනිහා කඩව නැති මිනිහා නෑ වගේ ඒ වගේ තත්ත්වයක් තමයි දැන් තපත් වෙලා තියෙන්නේ දැන් වැස්සට කොටු ඔක්කොම යට වුණානේ තව ඉතින් මාසයක් එකමාරක් යන්න ඕනේ ලෝල් ටික ලාභ වෙන්න මේ අතර පාරිභෝගික ජනතාව අදහස් පළ කළේ මේ ආකාරයේ. එළවලු කණ්ඩ බෑ දැන් ඉතින්. පරිප්පු නම් ටිකක් ලාභයි. පරිප්පු තමයි කණ්ඩ වෙන්නේ. ටික ටික හරන් යනවා. හිතුවටත් වැඩිය ගණන්. අවුරුද්දට හම්බෙන්නේ නැහැ සෙනකට කණ්ඩ. නෑ මෙහෙමයි මොන හරි සීසන් එකක් එනකොට ඒ ලංකාවේ හැටි පොඩ්ඩක් ගණන් වැඩි කරලා යවනවා. ඒ පැතිවල වර්ෂාව කියලාත් කියනවා. වෙනදට මේ රුපියල් 1000ක් අරන් ඇවුත් බෑග් වැඩියෙන් ගෙනියනවා අපි. මේ රුපියල් 500ක අරන් දින බඩු ටික බලන්නකෝ. පොඩි ගණන් වැඩියෙන් තියෙනවා. අපි හිතන්නේ ඉතින් ඉදිරි කාලෙදී එළවලු අඩුවේ කියලා. ඔయిత වැඩිය ගණන් කාලේ තිබුණා දැන් ඒ අතින් හොඳයි කියලා හිතනවා දරා ගන්න අමාරු ඉතින් අපි ගමේ ඉඳලා තාම මේ ගමනක් ගිහිල්ලා එන ගමන් මෙහෙ අඩුද බලන්න හැමෝම කියන මෙහෙ අඩුයි අඩුයි කියලා එහෙම අඩුවක් නැහැ ඉතින් නූණු කිලෝ එකක් ගන්න ගියත් 180ක් වගේ එනවා ඉතින් කොහමද ගන්නෙ එමෙදී අම්ම ගණන් කිව්වා ළඟ වැඩි හොඳටම ඔක්කොම 250 50යි 60යි ඉතින් කොහොමද ගන්නෙ එළවලු වල මිල වැඩි වැස්සින්ද වෙන්නේ මිනිස්සුන ජීවත් වෙන්න අමාරුයි විදිහට එළවලු මිල තමයි වැඩි අර වැස්සින්ද අර මේ වෙන්නේ ඇති එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා
එළමෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා මේ වන විටත් නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ. එසේම ඊයේ පෙරවරුවේ බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරියක් පැමිණ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබුවා. ඒ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නාරාහෙන් පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතීද සහ තවදුරටත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වේද යන්න පිළිබඳව නිරීක්ෂණයක් සිදු කිරීම සඳහායි. ඒ පිළිබඳව වූ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලබා දීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙරට ජාතික ගීය එක් භාෂාවකින් පමණක් ගායනා කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශය කරමින් එම්.ඒ. සුමන්තිරන් මහතා ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකිරීමට රජය තීරණයක් ගෙන ඇති බවට පවසමින් ප්‍රකාශයක් සිදු කළා. කෙසේ නමුත් එම ප්‍රකාශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. දමිළ මන්ත්‍රීවරු දැන් අලුත් සටන් පාඨයක් ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන ඉන්නවා. මම දැක්කේ නෑ අතිගරු ජනාධිපතිතුමාවත් ගරු අගමැතිතුමාවත් එම නැත්නම් රාජ්‍ය පරිපාලන ඇමතිතුමාවත් කිසිම තැනක මේ වෙනතුරු අපි ලබන නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගන්නේ එක භාෂාවකින් කියලා තියෙනවා. කිසිම තැනක එහෙම නිල ප්‍රකාශයක් කරලා නැහැ කවුරුවත්. හැබැයි එහෙම තියෙද්දී කොහේ හරි එයාලම විසින් නිර්මාණය කරගත්ත ප්‍රවෘත්තියක් උඩ දැන් ලොකු සංවාදයක් පටන් අරන් තියෙනවා. මේ දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්නේ නැහැ කියන කාරණයක් මතු කරා. ඉන්දියාවේ අද නිදහස ලැබෙනකොට හින්දි භාෂාව කතා කරේ 29%. හැබැයි අද හින්දි භාෂාව කතා කරන ලියන ජනතාව 70%ක් ඉන්දියාවේ ඉන්නවා. හැබැයි කවුරුවත් ඉන්දියාවේ ජාතික ගීය තමුන්ගේ භාෂාවෙන් ලියලා කියන්න උත්සාහයක් දරලත් නැහැ, දරන බවක් පේන්නෙත් නැහැ. නැවතත් උතුරේ අපේ සහෝදර මන්ත්‍රීවරුන් දේශපාලන නායකයන්ට ආදරයෙන් මතක් කරන්න කැමතියි. මේ රට තුල මේ සියලු මිනිස් එකට සහෝදරත්වෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයේ සංහිඳියාව හදන්න ඕන වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා මේ රටේ ජාතීන් අතර විරසක හදන්න එපා කියලා. දිවෙනපුරා ක්‍රියාත්මක කෙරෙන පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වී තිබුණා. දිවෙනපුරා ක්‍රියාත්මක කෙරෙන පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල, මහමෝදර, දඩල්ල හා ගින්තුට යන ප්‍රදේශයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද උදෑසන ආරම්භ කරනු ලැබුවා. යක්කල නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ දින පැවැතුණා. ඒ යක්කල ප්‍රජා පොලිස් නිලධාරීන් ගම්පහ මහනගර සභාව යක්කල එක්සත් වෙළඳ සංගමය හා යක්කල නගරයේ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුද මේ වන විට උග්‍ර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ජනක වක්කුමරු මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තමුන්නාන්සලාට ඉස්සර බලන්න පුළුවන් පහුගිය කාලේ වැරදි වැඩ කරපු ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. අපි කලින් කියන්නේ මෙයා මෙයා කියලා. අපි කියන්නේ රජයක් කැටියට මේ වැරදිකාරෝ ඉදිරියට ගෙනලා දඬුවම් කරන්න කියලා. ඒ නිසා මහ බැංකුව කඩපු අය, මහ බැංකුවේ සල්ලි විනාශ කරපු අයට නීතිය හරියටම ක්‍රියාත්මක කරන කිසි කෙනෙක් අපව සැකයක් තියාගන්න ඕනේ නැහැ. දැන් ඒව හොයනවා කියලා මේගොල්ලෝ නවත්තන්න දෙමෙයිනේ. මේගොල්ලන්ටත් එක් කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල අද පේනවා. අද රාජිත් සේනාරත්න පහුගිය දවස් තුනක් හැංගිලා ඉඳලා ඊගාට රෝහලකින් මතු වෙනවා. දැන් මෙයා හිටියේ කොහෙද? හංගගෙන හිටියේ කොහෙද? අපි කියනවා CID එකට ඒකත් හොයන්න. අපට ඒ කාලේ නීතිය හරියටම ක්‍රියාත්මක වුණා. වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරලා එයාට ලෙඩක් තියෙනවද කියලා හරියටම බලලා මිසක් රෝහලකටවත් යවුවේ නැහැ. ඒ නිසා අපි කියනවා ඒ විදිහටම නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න අද එක්සත් ජාතික පක්ෂයේ කෑලි තුනකට කැඩිලා තියෙනවා. එක එක්කෙනා එක එක දේ කරනවා. පාර්ලිමේන්තුවේ බලය ඇලිල්ල කෙසේ වෙතත් අපි කියනවා අඩුම ගන්න තුනෙන් එකක් හොයාගන්න. ඒ කියන්නේ තුනෙන් එකක් විපක්ෂයේ එකතු වෙලා පුළුවන් නම් හොයාගන්න කියලා තමයි අපි අභියෝග කරන විපක්ෂයේ සියලු දෙනාටම. මොකද ජනමතයේට විරුද්ධ පාර්ලිමේන්තුවක් තියෙන්නේ. මෙරටේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒ 69 ලක්ෂේ පිළිඹු වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවෙන් පිළිඹු වෙන්නේ වෙනත් මතයක්. ඒ නිසා මේ මතය වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ ඒ 69 ලක්ෂේ ජනතාවගේ මන්ත්‍රීවරු පිරිසක් එන්න ඕනේ. ඒ නිසා අපට විසිරවන්න පුළුවන් පළවෙනි අවස්ථාවයි දෙනවා. විසුරුවන්න කියලා අපි කියන ජනාධිපතිතුමා ලබන තුන්වෙනිද පාර්ලිමේන්තුව සැසිවාරයේ ආරම්භ කරන අධිකරු ජනාධිපතිතුමා කිසිම හේතුවක් නිසා පාර්ලිමේන්තුව අපව කල් දාන්නේ නැහැ. වැරදි කළ සියලුම පුද්ගලයන් හට පාට පක්ෂ ભેද නොතකා දඬුවම් දිය යුතු බව මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැතිතුමා සම්බන්ධයෙන් එතුමා අපේ පක්ෂයේ පැරණි සාමාජික එතුමා විජය කුමාරතුංගයන් සමග මහජන පක්ෂය ආරම්භ කරන්න මුල්ුණු කෙනෙක්. හැබැයි අපිට ඇත්තටම ලැජ්ජයි එතුමා අපේ පක්ෂයේ හිටියද කියන කාරණාවත් අපිට දැන් කියන්න බැරි තත්ත්වයකට එතුමා පරිහානියට පත් වෙලා පහුගිය කාලේ එතුමා කියපු කරපු දේවල් එක්ක අපිට විශාල කඩගාටුවක් තියෙනවා එතුමාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්. රාජිත් සේනාරත්න අමාත්‍යතුමාගේ පුත්‍රරත්නය චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළ බලතල පාවිච්චි කළ පාන්දර ජාමේ රෝහල තුලට කඩාවැටිලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරලා තියෙනවා කියන්නේ. මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරලා තරාතිරම නොබලා මේ විදියට තවමත් බලපෑම් කරන ආණ්ඩුවේයි හිතාගෙන ඉන්න ආණ්ඩු බලයක් තියෙනවා කියලා විශ්වාස කරන මේ උදවිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම ආණ්ඩුව තුළ වුණත් සමහර චෝදනා ලැබපු උදවිය ඉන්නවා නම් ඔවුන් සම්බන්ධයෙන් වුණත් කටයුතු කරන්න ජනාධිපතිතුමා කිසිම පැකිලීමක් නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව විවිධ මතවාද තිබුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවන බව රාජ්‍ය අමාත්‍ය රසන්ත අලකියවන්න මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජායල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ජයල ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව පක්ෂ කාර්යාලය රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා කෙරෙහි අපි විශ්වාසය තියෙනවා. අපි ඒත් එක්ක කටයුතු කරන්න. තාම මැතිවරණය ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒකින්ද තුනෙන් දෙකක අපි බලය හේතුව ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම හදනවා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. ඒ අදාළ ආයතන වලට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි මේ රජයේ තවත් එක පියවර. ඒවට අපි දේශපාලන වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒ සම්බන්ධව මැදිහත් වූ දුවන්නේත් නැහැ. AJM මුසම්මිල් පදනමේ කාන්තා සබිය සංවිධානය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් පදනමේ කාන්තා සබිය සංවිධානය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා. AJM මුසම්මිල් මහතාගේ බිරිඳ වන ෆෙරෝසා මුසම්මිල් මැතිණියගේ උපන්දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේම්ජාන්, අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටේ අද තමුන් නාසල බලාපොරොත්තු වෙච්ච වෙනස
කවුරුත් බලාපොරොත්තු නැති විදියට අද ඒ වෙනස සිදු වීගෙන යනවා. අපි මුස්ලිම් සුරුතරයක් අපි මේ ජයග්‍රහණයට කොටස්කරු වුණා. අපි දැනගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ පැතුමාගේ ජයග්‍රහණය මේ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ තීරණය කරලා ඉවරයි කියලා. ඒක නවත්තන්න බෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ පැතුමා මේ රටේ ජනාධිපති වෙලා සතිය කියන්නේ කොළඹ නගරයේ අද ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අද පාරේ බහලා යන්න පුළුවන්. කුණු කසල නැහැ. හැමෝම සතුටු වෙන සුන්දර කොළඹක් බලන්න මේ විදිහට වැඩේ කරගෙන යනවා. ඒ නිසා අද මුළු රටේම ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. මේ රටේ ජාතිවාදී ගැන කතා කරනවා නම් ආගම්වාදී කතා කරනවා නම් ඒ කට්ටිය මේ රට ආදරේ නැහැ. අපිට මැද මාවත යන පිරිසක් අවශ්‍යයි. ඒ නිසා මේ වගේ උපන් දිනයක නැති බැරි අයට මොකක් හෝ උදව්වක් කළා. පොත්පත් ටිකක් දීලා අත්‍යවශ්‍ය කරුණක් සදා නියෝජනය කරලා ඒ පවුලම හැදෙන්නේ සමාජ සේවකයෙක්. අපි දන්නවා කොළඹ නාගරිකයෙක් විශාල පිරිසක් ඉන්නවා රැකියා නැති අය. ඒ රැකියා නැති අයගෙන් බහුතරයක් සාමාන්‍ය පෙළ කොහොම යන්තමින් පාස් නැත්නම් සාමාන්‍ය පෙළ සමත් නැති අය. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල අය. ඒ නිසා අර ලක්ෂයක් බහුකාර්ය රැකියා සඳහා පුහුණු කරන වැඩපිළිවෙළට මේ පිරිසම අඳවා ගැනීමේදී කොළඹ නාගරිකයෙක් එවැනි පිරිස වලට මම හිතනවා විශේෂ තැනක් හිමි වෙනවා. බේරුවල වලතර පරම රමණීය ආරාම විහාරස්ථානයේ දසවන සංඝමිත්තා රාත්‍රී මහ පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කෙරුණා. බේරුවල වලතර පරම රමණීය ආරාම පුරාණ විහාරස්ථානයේ දසවන වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී සංඝමිත්තා රාත්‍රී මහ පෙරහැර ඊයේ රාත්‍රියේ සුබ මොහොතින් වීදි සංචාරය කෙරුණා. ශ්‍රී කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා මත එළඹි සුබ මොහොතින් කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර බේරුවල නගරය පුරා වීදි සංචාරය කිරීම ආරම්භ කළා. එහිදී අලියතුන් විශාල ප්‍රමාණයක් මෙන්ම උඩරට පහතරට සබරගමුව ආදී විවිධ පළාත් නියෝජනය කරමින් නැටුම් කණ්ඩායම්ද සහභාගී වුණා. එමෙන්ම සතර මහා දේවාලයේ පෙරහැර ආදී විවිධ සංස්කෘතික අංගවලින් මෙම පෙරහැර වර්ණවත් වී තිබුණා. විහාරාධිපති පූජ්‍ය මාගල්කන්දේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙන්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බේරුවල පොලිස් ස්ථානය ඇතුළු විහාරස්ථානයේ දායක සභාව මේ සඳහා දායකත්වය දරා තිබෙනවා. දැන් අවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. එළඹෙන නව වසරට සමගාමීව රටට සහ ජනතාවට සෙත්පතා මෙරට පිපෙන සියලු මල් වර්ගවලින් සමන්විත මල් පූජාවක් මීරිගම ගස්පේ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. ගල්කිරියාගම උල්පතගම ශ්‍රී ශාක්‍ය සිංහාරාමේ බහුකාර්ය ගොඩනැගිල්ල පූජ්‍ය අඹන්පොළ විනීත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පස්යාල රඳා වඩුන්න ප්‍රදේශයේ තරුණ එකමුතුව විසින් එම ප්‍රදේශයේ ආරක්ෂිත බැමි මෙලෙස වර්ණවත් කර තිබුණා. කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද සාම්ප්‍රදායික ආහාර පානවලින් සමන්විත අවන්හලක් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.